රටේ නිදහස්ස කියනේ එක අපි දන්නවා. එක දිනලා දෙන්නට හැමදාම කැපවෙච්ච. ජනතාවගේ අයිතිය කියන එක දන්නවා. ඒක ආරක්ෂදෙන් කරදෙන්ට කැපවෙච්ච. මාජන ප්‍රවාහයක් අකණ්ඩවනියෝජනය කරන කණ්ඩායමක් හැටියට අද දවසේ විශේෂයෙන්, නිදහසේ හැත්ත පස්සනි වසර සඳහා තාමතීරණාත්මක කාලපරිච්චේ දෙයක වැර්්ශේෂයක් සාකච්ඡාවට ගන්නා අවස්සාාවේ කතා කරන්න ලැබීම ගැන මම විශේෂයෙන්ම සතුට වෙනවා. හෞරුදු හැත්ත පහකෙට ඉස්සෙල්ලා අපි වගේ තරුණයින්ට මේරටේ මහපොළොවටවත් අයිතියක් තිබුණ නෑ අපිටේ තියන සාගර ලල්ලට අන්ටවත්තායිතියක් තිබුණ නෑ. අහස් කුස සිමින දරගප්තනපු ජාතියක් වුණත් ඒ අහස් කුස ගැනවත් හිතන්ට අපිට නිදහසක්වත් තිබුණද කියලා එදා තරුණයන් නිදහස වෙනුවෙන් සටන්කරපු කාලපරිච්චේ දයක් තිබුණා හොල සුනරුන මන්ත්‍රීතුමින්. හරදුු පන්සිීියකට එ හා ඉඳලා මේරටේ නිදහ සාපෙන් මුදුරා ගන්ට පෙවරුමයාපෙන් දුරගන්ට ආතක්‍රමිනිිකයාගේෙන් පසු ආක්‍රමිණිකර පරගෙන්ට පස් සෙළන්දේසි ඉංග්‍රීසි යාදී වශයෙන්. ආක්‍රමනින් ආක්‍රමණය ඇවිල් ලපිව විනාසකරන්ට කාලපරිච්ചේදෙන් කාලපරිච්ചේද ගත කරපු. මේරටේ ඉතිහාසය ත්‍රතිනිර්මාණය කරන්ට පුළුවන් මූකරාගේපු ජාතියක් හැතියට ඉදිරියට එන්ට පසග අෞුරුදු හැත්ත පහේ අපේ රටේ විශේෂයෙන් මේ උත්තරීතර පාර්ලිමේන්තුවයේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කැපවී කටයුතු කළ. අමත කරඩෙපා ආශයාාවේ පැරිතම ප්‍රජාතන්ත්‍රවාදය උරුමය හිමි. අපේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය. විශේෂයෙන් පසුගේ අවුරුදු හැත්ත පහෙ. අපිට ගොඩනගාගන්ට තිබුණු දැවැන්ත දර්ශකයන් රාශයක් ෝක ඉදිරිියඔොස්වා තබන්නට මුහුකුරා ගේෙපු ධාතියක් හැටියට නිදහසේ ඒ ජයග්‍රහණයේ නෙකින් එකදිනා දෙන්ට මේ උත්තොරීතර ස්භාව කැපවී කටයුතු කරා. ගිය අවුරුදු හැත්ත පහය තම අපිටහිම වෙලා තිබාපේරටේ මහජනතාවට තිබුණු නැති මහාපොව. මි අගල අංලට ලිනාදන්ට වගා කරපු මහකන්නේ යදකන්නේ වගාකරපු ජාතියක් හැටියට. ඒ අස්වැන්නේ උරුමය වගා කරන ජනතාවට දිල දෙෙන්ට පුළුවන් නීතිකෙටුන් පත් සම්මත කළ දුන්නේ මේ සභාග කියන අපි අමත්තක් කරන්නට හොදන. කරලිය වලල්ලෙන් එ හාට ගිහිල්ල ජනසතු ව්‍යාපාර රහ වනාය වේවා ඒ මහමෝදට අන්ට පුළුවන් අයිති අපපේරටේ ජනතාවට දින්නල දුන්නු. අන පනර්ත්තික සම්මත කළ දුන්නේ මේ උත්තරීතර මහාජන නියෝජිතතා ඇතනේ අපේ ం තු ంత නత ి త రප. වසාන යානාව කටනාකින් පිටත් කරලා යලරට හස් කුසදිනන්ට පුළුවන් අනපනటික සකසල දුන්නේ ఉతීత ాలమතු ියయෝජన කර మాජන මం్්‍ර లత රප. ප්‍රජාතන්ත්‍ර වාදීව කර స్టසිත්్త කරල දෙට పළුවන් කාල පරිచදයක් මහජන සභාව. සසදගේ වුද හත්තපා කාල සීමාවය හදල දීල තියෙනවා. ඒ අපෙන් උදුරගන්ට හදපු වෙලාවෙ. වර්ගෑ හැතැම්ම විසි පන්ධාවක ඔප්පු අයිතියේ ඊනග දවාදරවා ව වෙන්නකන් දිනාදෙන්ට අපේරටේ විීරෝධාර පරපුරන් කපවී කටයුතු කර. ඒ සියල්ලට අවශ්‍ය ප්‍රතිපාලන වෙන් කරලා දුන්නේ මේ උත්තරීතර සභාග කියන එක මහජන නියෝජිත සභාව කිය එක අපේ අමත්ත කරන්ට සුදුසුනෑ. ඒ නිසා තමයි විශේෂයෙන් පසුගිය මාසකීපයකට ුද්දති. මේ උත්තරීතර සවාභ ආශ්‍යාවය පරණිතිමයෙන් ප්‍රජාතන්ත්‍ර නියෝජිත ආයතනය පොළවට සමතලා කරන්න ගිනිතියන්ට එම් පන්නායමක් දෙකක් මේ ප්‍රදේශය නතුකරගන්ට උත්සායත් දරන්න වෙලාවේ නැවත වරා ප්‍රජාතන්ත්‍රවාදය ආර්ක්ෂ කරන්න. මේ උත්තරීතර ආයතනය අපරට පොදු මාජනතාව වෙනුවෙන්. අපිට අහහිමි වෙලා තිබුණු පරම්පරාවන් යුගයන් පරිච්ෂේදයන් නැවත දිනාදෙන්ට පුළුවන් විශ්ශෝසය ජනනිත කරන ආයතනය හැටියට ආරක්ෂ කරන්ට අපේරටේ ්‍රවිධාහමුදාව හා පොලිශසිය කැපවී කටයුත්තු කරය. ඒ නිසා මේ උත්තර තරායතනය නියෝජනය කරන මාජන නියෝජිතවරේ කැටිට ම ප්‍රථමයෙන්න මගේ කෘට වේදිීත්වය. මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදේ ආරක්ෂ කරන්ට කරනරද කැපකිරීම මතක් කරන ම යුතුකම. මමට හා ඒ ගැන කතා කරන්ට කාලි ගන්නි නෑ. අද දවස්සේ විශේෂෂයෙන් තව අමාකංස ගනනාාවක ගැ වශීෂකතා කරන වෙලාවේ මම් පොඩ්ඩාක් ඒ වගැන කතා කරන්නට කාලය යොමු කරණ්ඩා අදහස් කරන්නේ. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ රට නිදස්ශෙලා වුරුදු හත්ත පාතිස්සේ අපි සාක්ෂරතාවේ මනින්නේ තවම අවුරදු දායක විතර පාසැල් දරුවන්ගේ නියදියක් කරගෙන මවභාෂාවේ හසුරවීමේ කිවීමේ ලියවීමේ හැකියාව මත පදානන් වෙලා. ඒකට අපිට සියට අනුගානකට ලකුණු තියෙන සියයට අනුගානකට ලකුණු තියෙන. අවුදු හත්තපාක් තිස්සේ ලෝක සම්මතය හැටියට අපි මනින් නිසාක් ශ්‍රතාවේ හෙමයි. අදරට පත්වෙලා තියෙන තත්ත්වේ අනුව විශේෂයෙන් අතිකර ජනාතිපත්තුමත් අග්‍රාමාතතුමත් හඳුනගත්ත ප්‍රමුඛ සටන හැතිියට මේ ආහාර සුරක්ෂිතතාවේ වෙනුවෙන් සටන ආරම්භ කරල තියෙනවා. ඊට නොදවැනි සටනක් අපිද දෙැෙන් ආරම්භ කරට තියෙනවා. අපි අවුරුදු හත්තපාකට පස්සේ අපේ දැනුම පිළිමඳ තියෙන පිපාසය සංසිඳුවන්ට සාක්ෂලතාවේ තමා දෙෙන්ට තියනදේ මේ සාක්ෂණතාවේ, නිවැරදි මාන්‍යයන්තිික හදා ගට ඕන අවරුදු ඇත්තපාට පස්සේ. අපි අධ්‍යාප නමත්වන් සට බරදිින්ට ඕනි නෑ මේක තාක්ෂනාමාත්‍යංශ භාරගන්ට ඕන රාජකාරයක්. අපි ඒසාක්ෂණතායෝ මනන්න මවබාසාාවේ නිපුනතවඉතාම වැදග නමුත් අපි එතනින් නැවතින්න බෑ. තව බාසාාවක් දෙකක් කතා කරන්ට අපි දැතියෙන නිපුනතාවේ හදාගන්න කෝහමද ඒ අපි මනින් ඕන. ඉතිහාසයේ පුරාවට අපි ාලි සංස්කෘත මනින්ඩ ඇතිි ලාතිඉන්ඉංග්‍රීසි මනිින්ඩ ඇති කතාකරපු බාස්ාවවල් හැටියට. නම අදබි මනින්න්නන්නේ මවබාසාාව විතරයි. එමන සාච්‍රතාවේ තවත් භාසාාවත් දෙකක් කතා කරන්නට තියනෙන හැකියාව මනින්ඩ පටන්ගඩ ඕන. අේ මනන්න පටන්ගඩ ඕන අද යුගේ හැතිට සං්‍යාව සං්‍යාවන් සමඟ ගණනය කිරීමම් හැකියාව මූල්ල හැ ල් සාච්‍රතාවේ ෆ ලිට කියලා ි කියනවා. නමර පල තියන හැකයාාව මනින්ට පටන්ගන්න ෝන. ඉ වයා හැ කක් වඩ න ලිටරසි බල් මබ. අවු ගත්ත පාකට පස පටගන්න්න ඕන තුම ගාන එකක මනින්. සනිව අපි විශේෂෙන් තාක්ෂන හැකියාවවමන ඉට පටන්ගන්ඩඕන. ඇලීස් බි අ ලිටරසි හස්තු බීමේෂ. තාක්ෂන න පිඳව තියන ක්්‍රතාව මනින්ඩ පටන් ගන්නඕන. නෙමානයන් අපේ සාක්්‍රතාවයටෙන් ඕෝන අද ලෝකයේ අනාගතේ දෙෙස බලලා තියන අභියෝගයට අපි සූදානං වෙන්ටනම් පස්වනිවාපි මනින්ඩ පටන් අන්න ඕෝන අපේ ජනතාවට ජාලගත වෙන්ඩ ඒ මනැත්තං අනිතුව කොටස්සමක සම්බන්ධ වෙලා සා සම්බන්ධෙන් වැඩකකිීමට තියන හැකිාව නෙට ුව ැ සිට. මේවා ಾක්ෂරතාව මනින්ඩ ආරම්භ කරන්න නැතුව අද තාක්ෂණයග නපිමන ඩද කතා කරන්න. ್ියලූ කාරණාවටට තාක්කනයට තා ಮತ විශ್ ගේ ಮක්್ යිෂ් සිද්ධක. අපේ ්‍රදේශයට ගේ ල්್ಲ පසල්ි කාරගෙන බැල්ලුවම විසිතුන්දා දරුව ඉගෙන ගන්නවා. අසාේ ලාසනය උදාාරණකෙට ගත්තම. අයිසාේ ලාසනේ. සාක්ෂරතාවේ තාක්ෂණික අයිටී ලිටරැසි ෆනෑංශල් ලිටරැසි මනින්ඩ ගයාාම මනින්ඩ දත්ත මනින්ඩ තියා ඒ වටවශමූලික පාසුකං තිවිලත්නැ. ඒ නමම විශේෂයෙන් මතක්කරන්නීමේ තාක්ෂණික ශේස්ත්‍රයේ ඉන්න උදවීයට පස්වදාාරුම් පෙළියොතක් හරා අව අවම්ම අවම වශයෙන් යතිතල පාසුකණ්ටික සකසලදන්ට. යිඉන්ක්ෂ ඉම්පෝන් ්‍රිටිකල්ති. අපේ එරටේ පාසැල් පද්ධතියේ කොළමදි ශ්‍රික්්කයේ තියන පාසැල්ුවලට වත් මේ නැත්තංක් ඇත එපිට පාසැල් ගැන ම කතා කරන්නට කාලි ගත කරන්න නෑ. එවගේම තමයි මේ අධ්‍යාපනය තාක්ෂණික දැනුම මේ පරිවර්තනය කරන්න නම් අපි පාසල් පද්ධතිය, කාසු කර ගත්ත තාක්ෂණක විවසායකත්්‍යයක් නිර්මාණය කරන්ට වැඩ සටහනක්යන්න ඕන පාසල් පදධති. ඒ වැඩ සටහන් පද්ධතිය නිර්මාණය වෙන කාලපරිච්චේදේ. ඉදිරී වසර ඇත්ත පයේ නිදහසෙන් පසුව ඇති වන කාලපරිච්චේදේ වෙනවනං ඒක තමාපේ ලොකුුණ සතුට වෙන්නේ. මේ තාක්ෂණික යටිතල පාසුම මේ තාක්ෂණික මිනුම් දඩු අපේ පාසල් පද්ධතියට ගමන් කරන්න තාක්ෂණි කමාත්්‍යංශය යම් වැඩ සටානක් ආරම්භ කළ යුතුමයි. මේ වැට සටාන ආරම්භ කරන්න නැතුව අපි කොයි තරම් මෙතන වාද විවාදවල නියලුනත් ගරු මන්ත්‍රියුතුමාලාක එකඟවෙේ මාත්ෙක්ක අනාගත ලෝකයේ අපේට තියෙන අභියෝගයන් වලට. අද තාක්ෂණය පාවිච්චි කල්ලා දේශපාලන සමී කරණ වෙනස් කරන්න පුළුවන්න. අද ක්ෂණය පාවිච්ච කල ආර්ථික සමීකරන වෙන ස්පරන්ඩ කටයුතු කරනවා නං. අද තාක්ෂණයේ පාවිච්චි කල්ර අපේරටේ සමාජ දේශපාන ක්‍රියාදාමේ ව ස් පර බංස සන් කරන්න කල ංලදී. අපි තාක්ෂණයේ සදා ප්‍රමුකතාාවේ දීලා මීත වඩා කටයුතු කරන්ට ඕන කාල පරිච්චේදයක් නිර්මාණය කරන්නට ඕන. මමවශන් කරනවා මයි රික් අඩු මගානී, අපේ සීතාවක ප්‍රදේශයේවක් යිIT සැවී එෙක් වැලිය එක හරියට හැතියට පරිවර්තනය කරන්ට. මේ කටයුත්ත සඳහා දෙඩ පුලුවන් සියලු අවශ්‍ය ශත්්‍යය ලබා දෙෙන්ට තාශ නාමාත්‍යංශට හැකි වේවායි කියලා පාර්ථනය කරමින් මම නැවත කියන්ඩෝන විශේෂයෙන් පසුගගේ අවුරුදු හැත්ත පහේ අපේ ඉල්ෙක්ට්‍රෝනනික් ආක්‍රයිව එකත් නිර්මාණය කරන්ට මේ කාලපරිච්චේදේ අපිට අවශ්‍ය ප්‍රතිපාදන වංකර ගැනීමට හැකාව ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ස්තුතිවන්ත විමින් මානියට වෙනවා.